පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය එළඹෙන ඔක්තෝබර් මාස පළමුවනදා අලුයම 4ට ඉවත් කිරීමට නියමිතයි. එසේ වුවත් නියමිත සෞඛ්‍ය මාර්ගෝපදේශ තවදුරටත් අනුගමනය නොකළහොත් යලිත් කොවිඩ් පැතිරීමේ අවදානමක් පවතින බවයි විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළේ. යම් ආකාරයකට රට විවෘත කළා ඒක මම හිතනවා ප්‍රමාණිකූලව තමයි ඒක කළ යුත්තේ. එසේ කළත් මේ රෝගය බෝ වීමට තියෙන ඉඩකඩ අවම වෙන ලෙස හැසිරීම ඒ කටයුතු ක්‍රියා කිරීම වැදගත් වෙනවා. එසේ නොවුනොත් ඒකේ ප්‍රතිඵල දවසකින් අපිට ලැබෙන්නේ නැහැ. අපි රෝගය පැතිරෙන ආකාරයට වැඩ කළොත් ඒකේ ප්‍රතිඵල ලැබෙන්නේ තවත් දවස් 14ක් විතර ගියාට පස්සේ. එතකොට අපිට ප්‍රමාද වැඩි. ඒ නිසා යම් ආකාරයකට රට විවෘත කළත් මේ අපි මේ පවත්වාගෙන යායුතු සියලු සෞඛ්‍ය පුරුදු ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යෑම වැදගත් වෙනවා. එසේ නොතිබුණොත් අපි නැවතත් අර පළමු තත්වයට පත්වීමට යම් ඉඩකඩක් තියෙනවා. පළාත් අතර සංචරණය කියන එක 100%ක් කළ යුතුද නැද්ද කියන එක නෙවෙයි වැදගත් වෙන්නේ. ඒක හරහා සෑම තැනක රෝගීන් හිටියත් යම් ප්‍රදේශයක පාලනයක් වෙනකොට ඒ පාලනයට බලපෑමක් ඇති වෙන්න පුළුවන් පළාත් අතර සංචරණය නිසා. මෙතන නීතියෙන් ඒ සංචරණ සීමා පැනවීම කෙසේ වෙතත් අපි සියලු දෙනාම හැකි පමණ උත්සාහ කළ යුතුයි එවැනි සංචරණවන්ගෙන් වැළකී සිටීම. එළමෙන ඔක්තෝබර් මාස පළමුවනදා රට විවෘත කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය මාධ්‍ය සුදර්ශනී ප්‍රනන්දුපුල්ලේ මහත්මියද මෙලෙස අදහස් පළ කළා. රෝගී නඩුවීම සාධනීය ලක්ෂණයක්ද මේ රට විවෘත කිරීමට? අනිවාර්ය රෝගී නඩුවලා තියෙනවා, මරණ නඩුවලා තියෙනවා. ඒ වගේම රෝහල් පද්ධතියේ ධාරිතාව දැන් අඩු වෙගෙන යනවා. ඒකට එකපාරට රට විවෘත කරන්න නැහැ, අධීර වශයෙන් සීමා සහිතව ක්‍රමානුකූලව රට විවෘත වෙයි කියලා හිතනවා. නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමත් සමග දෛනික කොවිඩ් මරණ හා රෝගීන් වාර්තා වීමේ අඩුවක් මේ වන විට දක්නට ලැබෙනවා. ගත වූ පැය 24 තුළ වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව 1078ක්. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව සටහන් වන්නේ 513,609ක් ලෙසයි. කොවිඩ් වෛරසය ආසාදනය වී සිදු වූ තවත් මරණ 71ක්ද ඊයේ වාර්තා වුණා. අදාළ මරණ සියල්ල පෙරේදා දින සිදුව ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කළේ. වයස අවුරුදු 30ට වඩා අඩු එක් පුද්ගලෙක්, වයස අවුරුදු 30ත් 59ත් අතර පුද්ගලින් 14ක් හා වයස අවුරුදු 60ට වඩා වැඩි පුද්ගලින් 56 දෙනෙකුද මියගිය පිරිස අතරට ඇතුළත්. ඒ අනුව මේ මාසයට අදාළව ගත වූ දින 26 තුළ පමණක් වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 3495ක්. මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 12,680 දක්වා ඉහළ ගොස් තිබෙනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.